මේ 2014 ගානේ කතා කරන්නේ ළමයි දුන්නක් ගැන. මේ දුන්න කියන්නේ අර රොබින් හුඩ් ගේ දුන්න නෙමෙයි. මෙතන තියෙන්නේ ප්‍රත්‍යක්ෂ දුන්න. ප්‍රත්‍යක්ෂ දුන්න කියලා අපි මේ අදහස් කරන්නේ ළමයි අර මේ ස්ක්‍රීන් එක සර්පිලාකාරව දුන්න. ඔය එහෙම මේකක් තමයි මෙතන මේ දුන්න කියලා අදහස් වෙන්නේ. එතකොට මේ වගේ දුන්නක ගානක් දුන්නොත් දුන්නක ගානක් දුන්නොත් අර ගලපීවා මෙන්න මෙහෙම එකක් දුන්නක් කියන්නේ මෙන්න මෙහෙම එකක්. එතකොට මේ දුන්නක විශේෂත්වය තමයි දුන්නකට මේ සාමාන්‍ය එල්දුර මෙහෙම එකක් තියෙනවා අංශුවක් සම්බන්ධ කරන්න නැහැ. එතකොට මෙන්න මෙහෙම අංශුවක් සම්බන්ධ කරොත් මේ නිකන් සාමාන්‍ය දුන්නක ගානක් හදුවක් කියලා බපකයක් නැති හින්දා මේ කතා කරන්නේ මෙන්න මෙහෙම අංශුවක් සම්බන්ධ කරොත් මේ දුන්නට පෙරපීමක් ඇති වෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ තෙරපුණු දුන දිග x කියලා ගත්තොත් මේ තෙරපුම් බලය මේ පැත්තට එන්නේ. ඒ තෙරපුම් බලය අපිට ලියන්න පුළුවන් c සමානයි ලැම්ඩා x බෙදීමේ ලෙස. ලැම්ඩා කියන්නේ ප්‍රත්‍යස්ථමාපාංකය, x කියන්නේ තෙරපුණු දිග, l කියන්නේ ස්වභාවික දිග. මේ දුන්නක් කොයි විදිහකට තියෙනකොට දුන්නක් ඇදෙන්නත් පුළුවන්. දුන්නක් මේ පැත්තට ස්ක්‍රීන් එක යන්නත් පුළුවන්. එතකොට මෙහෙම මේ පැත්තට චලිත වුණොත් මොකක් හරි ප්‍රවේගයක් දාලා විසිරන mg බලයක් මෙහෙට තියෙනවා. ඒ වගේම t බලයක් මෙහෙට තියෙනවා. එතකොට මේ t සමාන වෙන්නේ lambda x වෙදීනේ එල්ම තමයි. එතකොට lambda කියන්නේ ප්‍රත්‍යස්ථමාපාංක, x කියන්නේ ඇදුණු දිග. මෙතනින් මේ තියෙන ස්වභාවික දිගේ නම් ඇදලු දිග, l කියන්නේ ස්වභාවික දිග. ඔන්න ඒ විදිහට තමයි දුන්න ක්‍රියා කරන්නේ. එහෙම නැත්නම් ස්ක්‍රීන් එකක් ක්‍රියා කරන්නේ. දැන් අපි ආපහු ගාන දිහා බලමු. මෙන්න මේ ගානේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ ගාන හොඳට කියවන්න. ඒ කියන්නේ 2014 කියන්නේ දරෝ අලුත් සිලබස් එක ඇතුලේ. දැන් 2019 දී ඕගොල්ලන්ගේ සිලබස් එක අලුත් වුණාට මේ පාඩම් වලට, ඒ කියන්නේ සියලුම පාඩම් වලට ඒකෙන් බලපෑමක් වුණේ නැහැ. එක්තරා පාඩම් ප්‍රමාණයකට විතරක් පොඩි පොඩි 100ට සිලබස් එකක් ඇතුළේ 105ක විතර වෙනස්කම් ටිකක් තමයි සිද්ධ වුණේ. එතකොට මේ සරල අනුවර්ති චලිතෙට ඒක වෙනසක් වුණේ නැහැ. පොඩක් ඉන්න. හරි තමයි 2014 ස්වභාවික දෙක 4L හා ප්‍රත්‍යස්ථමාපාංක 8MG සහලු ප්‍රත්‍යස්ථ දුන්නා. එහි පහළ කෙළවර ඕට අචලව පිටතදී සිරස්ව පිහිටුවා ඇත. ස්කන්ධයේ MOP අංශුව එහි ඉහළ කෙළවරට ඇඳා තිබේ. P අංශුව ඕට සිරස්ව ඉහළින් වූ A ලක්ෂයක සමතුලිතතාවයේ ඇත. OA 7යි A බෙදීම දෙක බව පෙන්වන්න කියලා මුලින්ම කියලා පළවෙනි දුර. ඒක පෙන්වුවා කියලා හිතමු ගාන මුලින්ම පොඩ්ඩක් කියවන්න. දැන් M ස්තන්දේව සහිත වෙනත් කිව් අංශුවක් පිට තීරුවෙන් නෑඳුරු ලබන අතර. මේ තීරුවෙන් නෑඳනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ප්‍රවේගය ලැබා දෙන්නේ නැත්නම් නිශ්චලතාවය ඉඳන් තමයි මේක චලිතය පටන් ගන්න. PQ සම්බන්ධ කරාම නිශ්චලතාවය ඉඳන් මේක පටන් ගන්නවා. සංයුක්ත අංශුව ඒහි නිශ්චලතාවයේ සිට චලිතය ආරම්භ කරයි. සංයුක්ත අංශුවේ චලිත සමීකරණය x double dot සමානයි ඍණ g බෙදීම x බව පෙන්වන්න. මෙහි x අනු OB සමානයි 3a1 පරිදි ඕට සිරස්ව ඉහළින් පිහිටි b ලක්ෂයේ සිට සංයුක්ත අංශයේ විස්ථාපණය වේ. සංයුක්ත අංශුව 15 ලක්ෂ 100යි ගනිමු. OC දිගේ AC ට C චලනයේ වලට සංයුක්ත අංශුව ගතවන කාලය ගන්න. මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. සීරුවම උදාහරණ ලැබේ. P අංශුව චලිතය සඳහා වෙන මෙහෙම මෙහෙම ගිහිල්ලා ශාන ලොකු කතාවක් තියෙනවා. මෙතන ඉඳන් මෙතන තමයි ශාන තියෙනවා. ඒකට ගාන දැන් මේ හරියට යනකොට මට නම් මෙන්න මේ හරියට යනකොට ගානේ කියලා දෙන දේවල් මතක නැති වුණා. මේ කාලේ මේ වගේ වෙලාව ඉවර වෙනකොට ගානේ මොනවද කියලා තියෙන්නේ කියලා මතක නැති වුණා. ඒකට ඔගොල්ලෝ කරන්න ඕන ගාන කියවන ගමන් කටු සදානක් ඇඳ ගන්න. මේ කටු සදානක් ඇඳහම ඒ අමතක වුණාට, ඒ කියන්නේ කටුවට චාට් එකක් ගැහුවාම ඒ අමතක වෙන දේ, ඒ කියන්නේ මේ තේරුම් ගන්න ගතිය සැහැණ වැඩි.
ගාන නිකන් බොරුවට නව කතාවක් කියවනා වගේ කියවගෙන කියවගෙන ගියාට මතක හිටින්නේ නැහැ. ඒත් එකපාරක් කියවන්න. මොකද ගාන කියවලා ಐඩියා එකක් තියෙනවා නම් අන්තිමට මොනවද අහන්නේ කියලා සමීකරණයක් ගොඩනගන්න මේ දෙක ಐඩියා එකක් ගන්න පුළුවන්. හැබැයි ඔළුවට ගාන යන්න නම් කටසටහනක් අඳින ගමන් ගාන කියවන්න එහෙම නැතුව 100% ඔළුවට යන්නේ නේ 2014 ගානේ මේ තියෙ ටියුට් එකේ නා 28 වෙනි ගාන ස්වභාවික දිග 4i සහ ප්‍රත්‍යස්ථමාපංග 8i mgu පහළ ප්‍රත්‍යස්ථ දුන්නා ස්වභාවික දිග 4i මෙහෙම තියෙනවා දුන්නා මෙන්න මේ විදිහට සම්බන්ධ කරලා තියෙනවා මෙයාගේ ස්වභාවික දිග 4i ලැම්ඩා සමාන 8i mg ඉහළ කෙළවර පහළ කෙළවර ඕට සම්බන්ධ කරලා තියෙනවා ස්කන්ධයේ මෝ පී අංශයක් ඉහළ කරගෙන ඇඳ ඇත සමතුලිතතාවයේ තියෙන පිහිටුවේ සමතුලිත පිහිටුවනකොට මෙයා තෙරපිලා තියෙනවා කියලා හිතන ඩී දුරක් සමතුලිතව පිහිටනකොට මෙයාට තියෙන ස්කන්ධය mg ඒ වගේම ඒ ස්කන්ධය නිසා මෙයාට තෙරපුම් බලයක් තියෙන එළියට සමතුලිත පිහිටුමට समतुलता D සමානයි A බෙදීම 2යි D වලගේ A බෙදීම 2යි එහෙනම් මෙතන ගාණ කියනවා OA දුර සමානයි 4යි A ඍණ A බෙදීම 2 7යි A බෙදීම 2යි A කියන්නේ A ලක්ෂයක ඒ කියන්නේ OA මෙන්න මේ A ලක්ෂය තමයි O මෙතන OA දුර තමයි 7i a බෙදීම 2යි කියලා කියන්නේ. මුලින්ම ඔන්නෝක ගාණ කියලා තියෙනවා. මේක බව පෙන්වන්න කියලා. ඊට පස්සේ කියනවා දැන් එම ස්කන්ධයම සහිත ඒ ස්කන්ධයම තියෙනවා. වෙනම ස්කන්ධයක් නෙමෙයි. එම ස්කන්ධයම සහිත තවත් q අංශුවක් පීට සීරුවෙන් ආඳලා. ඒකට මෙයා මෙතන නිශ්චලව තියෙනවා. මේ දුර 7i a බෙදීම 2යි. අපි ඒක දැනගන්න ඕන. ඒක අපිට ඉස්සරහදී සමහරවිට අවශ්‍ය වෙයි. එම ස්කන්ධයම සහිත තවත් q අංශුවක් පීට ආඳන ලැබේ. ඒ කියන්නේ තවත් එකක් අවිලා මේක උඩින් තියෙනවා. ඒක උඩින් තියෙද්දි මෙතන සමතුලිතව තියුණාට මේ සමතුලිතතාවය රඳා පවතින්නේ මේ mg බලය නිසා. එතකොට මේ තවත් එකක් තියුණා මේක 2i mg වෙලා මේක පල්ලෙහාට චලිත වෙන්න පටන් ගන්නවා. මේක පල්ලෙහාට චලිත වෙලා මොකද වෙන්නේ? එතකොට මෙයා පල්ලයට ක්‍රමයෙන් චලිත වෙන්න පටන් ගන්නවා මෙතනදි ප්‍රවේග බිඳුවයි u සමානයි බිඳුවයි පල්ලයට 2i mg කියලා බලයක් තියෙනවා එහෙනම් මෙයා සරලනුවර්ති චලිතේ පලන් ගන්නවා ඇත්තට මේක චලිතේ සරලනුවර්ති චලිතයක්ද කියලා අපි පෙන්වන්න ඕන පස්ව චලිතේදී මෙන්න මෙහෙම තියෙනවා මේක තමයි a ලක්ෂය මෙයා ස්කන්ධය 2i mg යෝ සමානයි බිඳුවේ පටන් ගන්නවා මේ සාධාරණ අවස්ථාවක් ගත්තොත් මේ සාධාරණ අවස්ථාවේදී 2i mg මේක t ඒ වගේම x කියන එක කොහේ ගන්නද වණින්නේ x අනු ob සමානයි 3i ob මෙන්න මෙතන o තියෙනවා b මෙතන තියෙනවා මෙතන දිග 3i 3i වලින් නම් තමයි වණින්නේ x කියන එක ඒක 3i වල ඉඳන් ඉහළට යනක් කමන්නේ නැත්තම් b ලක්ෂයට පල්ලෙයන් සාධාරණ අවස්ථාව තියුණා කියලා ගත්තත් කමන්නේ කෝකත් එකයි එතකොට o සිට 3i ධන 1 දුරේ පිහිටි සාධාරණ අවස්ථාවට ඉහළට f සමානයි m දානවා මෙයාගේ විස්ථාපන x නම් තොරණයේ ඉහළට x double dot එතකොට එනවා t ඍණ 2i mg සමානයි 2i m x double dot t කියන්නේ lambda lambda වලගේ
අපිට දීලා තියෙනවා 8 IMG ඒ වගේම x කියන්නේ පෙරපොණු දිග මෙතන ඉඳන් දිග 3a+x නම් මෙතන ඉඳන් දිග මේ දිග 3a+x නම් මේක 4a වලින් 3a+x අඩු කරාම 4a + 3a+x කියන්නේ a + x කියලා එනවා a + x බෙදීම ස්වභාවික දිග 4a සමානයි උන්නයි විදිහට චලිතය සරලානුවර්තී චලිතයක් කියලා එනවා තොරමෙය සරලානුවර්තී චලිතයකේ කේන්ද්‍රයේදී x double dot සමානයි බිඳුව බැවින් x සමානයි බිඳුව එනම් b හිදී කේන්ද්‍රය පිහිටයි बी वाले दी केंद्रीय पीठन, बी की अन लक्ष्य दी केंद्रीय पीठन हो, इधर बी वाले दी केंद्रीय पीठों आ क्या ने मकाद दुबारो, बी की अन लक्ष्य केंद्रीय पीठों आ पीठों आ क्या लक्ष्य आने, मेतरा दी विस्तार है होया अंदर पुरवा, विस्तार है, केंद्रीय अंतर लक्ष्य अंतर दूरने, केंद्रीय ती दो तुम्हारी ආරම්භක ලක්ෂ්‍ය ප්‍රවේග බිඳුව වෙනවා මෙතනදී. එතකොට කේන්ද්‍රයයි මේක B කියලා ගත්තොත් මේක 3A මෙන්න මේ දෙන්නගේ අතර පරතරය තමයි විස්තරය වෙන්නේ මේ බෙදීම දෙක. විස්තරය කියන්නේ අන්ත ලක්ෂ්‍යයි කේන්ද්‍රය අතර දුර. ආරම්භක ලක්ෂ්‍ය මේකෙදී අන්ත ලක්ෂ්‍යයක් වෙනවා. හේතුව ආරම්භයේදී ප්‍රවේග බිඳුවයි එනම් මේකෙදී විස්තරය වෙනවා මේ බෙදීම දෙක. එතකොට මෙයාගේ පහළම ලක්ෂය මොකද්ද? පහළම ලක්ෂය C සමානයි A බෙදීම දෙකක් B වල ඉඳන් ආපහු C නා පහළම ලක්ෂය C නා BC දිගත් A බෙදීම දෙකක් වෙනවා BC කියන්නේ A බෙදීම දෙකක් වෙනවා කියන්නේ මෙයා OC කියන්නේ OC කියන එක BC A බෙදීම දෙකක් වෙනකොට OC කියන දිග මෙතන මට ලියන්න පුළුවන් OC සමානයි 5A බෙදීම 2යි OC දුර 5A බෙදීම 2යි ලියපු නැති ළමයි ලියා ගන්න මේක A කියන්නේ එකාන්ත ලක්ෂය A කියන්නේ එකාන්ත ලක්ෂයක් C කියන්නේ අනිත්‍යන්ත ලක්ෂය ඒ වලින් C-ට යනකොට මෙයාගේ චලිතයට මම කතා කරෝතේ5 බෙදීම ඔමේගා 5 වාරයක් ඔමේගා කියන්නේ සිතර ඔමේගා කියන එක දීලා නැහැ ඔමේගා කියන්නේ g බෙදීමේ කේ වර්ගමූලය කියලා දක්වන්න ඕන a බෙදීම g කේ වර්ගමූලය ඔන්නඔහම පළවෙනි භාගයේ ඉවරයි වගේ කතා කරනතර පළවෙනි කොටස ඉවරයි අපි දැන් බලමු මේකට ලකුණු කීයක් දීලාද කොහොමද ලකුණු වෙන් වෙලා තියෙන්නේ කියලා පාකින් ස්කීම් එක බලලා මෙතනදී OA සමානයි 7A බෙදීම 2 කියලා ගන්න එකට ලකුණු 15ක් තියලා තියෙනවා රූප සටහන සමග මේ රූප සටහනට ලකුණු 5 දෙන්නේ මේ ආත්‍ත්‍ය බල. ඒ කියන්නේ MG බලයයි T0 බලයයි හරියට નિවරදිව දක්වන්න ඕනේ. ඒකට මේ මේකත් මේ බලන්න ස්ප්‍රින් එකක් කියලා කිව්වට ඒ ස්ප්‍රින් එක දෙන්නේ අත
ඇත්තට මේක දුන්නක් කියලා දුන්නට ඉංග්‍රීසියෙන් කොහොමද කියලා බලමු දැන් ස්ප්‍රින් කියලා තමයි ස්ප්‍රින් එක සිංහලෙන් දුන්නක් කියවට එතකොට මෙතනදී මේ රූප සටහනේ දුන්න දුන්නක් විදියට නෙමෙයි තන්තුවක් විදියට තමයි නිරූපණය කළ තියෙන්නේ හැබැයි තෙරපුම් බලය හරියට නිවැරදි දිශාවට ලියන්න ඕන එහෙම නැත්නම් මේකේ අගයන් වෙනස් වෙනවා තෙරපුම් බලය වෙනස් විදියකට දැම්මොත් මෙතන වෙනස් වෙනවා ලකුණු කීයක්වත් නැති වෙනවා දිග ඍණ අගයක් එයි එතකොට x double dot සමාන ඍණ ඔමෙගා වර්ග g බෙදීමේ වාරයක් x කියලා ප්‍රකාශනය ගන්න තැනට වෙනකොට තව ලකුණු 20යි එතකොට ලකුණු 35ක් දීලා තියෙනවා ඊට අමතරව මෙතන ඒවලින් දැන් සීට යන්න ගතවන කාලය කියනවාට ලකුණු 30ක් දීලා තියෙනවා. එතකොට ලකුණු 65ක් දැනටම අපිට අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් විනාඩි 5කින් 10කින් විනාඩි 5කින් විතර ওই කොටස කරන්න පුළුවන්. ඊනට ගාන කියවන්න විනාඩි 5ක් ගියොත් විනාඩි 10කින් විතර කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. විනාඩි 25ක් ගානක් විනාඩි 15ක් ගියත් කමක් නැහැ. ආරම්භය ගන්න අමාරුයි ඒකට අන්තිමට ලේසියෙන් උත්තර ටික ගන්න පුළුවන් එච්චර දිග නෑ ඉතිරි කොටස ඊට පස්සේ අපෙන් අහලා තියෙනවා මෙතනින්ද සංයුක්ත අංශුව මෙතනින් පස්සේ දැන් අපි මෙතන ඉන්නේ ඊට පස්සේ කියනවා සංයුක්තය සීහි ඇති මොහොතේදී ඒ කියන්නේ ප්‍රවේගයේ බිඳුව වෙන මොහොතේදී සංයුක්තයේ සීවල තියෙන මොහොතේදී Q අංශය 0 ඉවත් කරනවා. ඒ කියන්නේ මෙයා පද වෙන්න පුළුවන් පල්යම ලක්ෂයට ගියාට පස්සේ C අංශය 0 ඉවත් කරනවා. එතකොට PQ අංශ දෙකන්නේ තියුනේ Q අංශය 0 ඉවත් කරනවා. එතකොට මෙයා ඉහළට ආපහු චලිත වෙන්න පටන් ගන්නවා සරල අනුවර්තී චලිතය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මොකද ස්කන්ධය වෙනස් වුණානේ. එතකොට මෙයාගේ සරල අනුවර්තී චලිතය වෙනස් වෙනවා. හැබැයි මතක තියාගන්න මේක 0 ඉවත් කරනවා කියලා දුන්නාම ඒ කියන්නේ C කියන්නේ අන්ත ලක්ෂය. ඒ කියන්නේ C කියන්නේ ඒ චලිතයේ ප්‍රවේග බිඳුව වෙන තැන. ප්‍රවේග බිඳුව වෙන තැන. ඒ කියන්නේ C කියන්නේ අන්ත ලක්ෂය. හැබැයි කේන්ද්‍රය මොකද කියලා අපි දන්නේ නැහැ. මොකද සරල අනුවර්තී චලිතය වෙනස් වෙනවා. ස්කන්ධය වෙනස් වුන නිසා අපිට කේන්ද්‍රයක් හොයාගන්න පුළුවන්. y double dot සමානයි ඍණ ඔමෙගා වර්ග y. මේ ඍණ ඔමෙගා වර්ගය බව පෙන්වන්නේ. එතකොට මේ y කියන්නේ වෙනස් එකක්. y කියන්නේ ඒ වල ඉඳන් t අංශුවට මනින විස්ථාපනය කියලා කියන්නේ. එතකොට මේ අලුත් චලිතේ විස්ථාපනය මනින්නේ ඒ වල ඉඳන්. ඊට පස්සේ අන්න අපිට පුරුදු සමීකරණේ y සමානයි alpha cos omega t ධන beta sin omega t ආකාරයේ විසඳුමක් බව උපකල්පනය කරමු. මෙතනට වෙනකම් වෘත්ත චලිතය කල්ලිවල කාලය හෙව්වා. ඊට පස්සේ මේ කැලේදී කාලය හොයන්න භාවිතා කරන්නේ මේක. මොකද මේ alpha a alpha omega හොයලා එනයි t සිට d ට ජාන්ත වීමට ගතවන කාලය හොයන්න කියලා කියනවා. d කියන්නේ උපරිම ලක්ෂය නම කතාවක් තියෙන. එහෙනම් අපි මේ කතාවට ලැස්තියමු. මොකද්ද කියන්නේ චලිත ගැන කතා කරද්දී මේ කාලේ අපිට පස්සේ ඕන වෙයි ආපහු අලුත් චලිතයක් වගේ අලුතෙන් සම්පූර්ණයෙන්ම ගාණ යන්නේ. ආරම්භයේදී මොකද වෙන්නේ? ආරම්භයේදී ගාණ තියෙන දැන් මෙහෙම තියෙනවා. මේක ඕ මෙතන තියෙනවා. නිකන් පරිමාණයට අපි අඳපු දැන් අපි පරිමාණය ගැන දලා අදහසක් තියෙනවානේ. ඕ තියෙනවා. B කියන එක 3 A දුරින් තියෙනවා. මෙතන තමයි C තියෙන්නේ A බෙදීම දෙකක් තුරේ. මේක B. මේක තමයි A. මෙතන තියෙනවා අංශුව. ආරම්භයේදී මෙයා මෙතන තියෙනවා. මෙයාගේ අංශුවේ මෙයා ඉහළට චලිත වෙනවා. හැබැයි U සමානයි බිඳුවේදී යන්නේ. මෙයාගේ ස්කන්ධය MG. ඊට පස්සේ මෙයා ටික දුරක් චලිත වුණාම ටික දුරක් චලිත වුණාම මේ සාධාරණ අවස්ථාව. එතකොට මෙයාට මේ පැත්තට MG සහ
මේ පැත්තට T තියෙනවා තෙරපමක් තියෙනවා මොකද මෙයා තාමත් හද වෙලා තියෙන්නේ මෙතන ඉඳන් y මයින්නේ මෙතන ඉඳන් එතකොට මෙයාගේ විස්ථාපනයේ පල්ලෙහාට y double dot කියලා ගන්න අංශුව a සිට y දුරකින් ඇති සාධාරණ අවස්ථාවට පල්ලෙහාට x සමාන m මේ දානවා y මයින දිශාවට දැම්මහම y double dot කියන එක පල්ලෙහාට දාන්න පුළුවන් मेतर दिख तमा हाथ आई मेतर दिख एक मेतर ए बेदी में देखा पल्ले हाई तमाय मैं समतुलित पेहित में तमाय मैं एक ही लग गया ये लक्ष्य कर समतुलित पेहित समतुलित पेहित में इंदान तमाय मैं आज दूर मैंने लगती है मैं तो बोला वाइट याने लैंडा अट्टाई एम जी तेरा पुनो दिख गए ने ए बेदी में देख कर दानवाई बेदी में हतराई एम हतराई ए लैम्डा एक्स बेदी में ए समानाई एम वाई डबल डॉट एम कैपिटल आना वा जी री ने इतना हतरा डॉट कैपिटल आना देखा ही की बेदी में ए वार या ए बेदी में देख कर दानवाई समानाई वाई डबल डॉट मेक वैरी करा एट ए कैपिटल देखा देख कैपिटल जी ऋण जी ऋण देखा जी बेदी ए वाई समान है वाई डबल डॉट समान है ऋण देखा जी बेदी ए वाई पहला मेकली मेक सारला अनुवर्तीय चलता ओमेगा क्या आने देखा है जी मैं का नहीं मालूम है वो वाई डबल डॉट समान है रिनो ओमेगा वर्ग वाई आकार वे ओमेगा नॉट के लगा मु कल मत तभी ओमेगा के लगा ताने मैं का है ना ओमेगा क्या आने मैं ओमेगा समान है देखा है जी बिजली में वर्ग मूल है ए वो सरलान वार्ती है चलित है कि ओमेगा नॉट सरलान वार्ती चलित है केंद्र यदि हाँ एक अपीट मेके ओमेगा की आने का तो नहीं मुकुल गाने ने किया सॉरी मत गान किया ने बेरी ना ओमेगा की आने का मैं देखा ही थी बेदी मैं बार या क्वाइट बाउट इन दाने के लिए नहीं इतना वासे मैं सामी करने एक्सपीरियंस तो मैं ओमेगा हो यान देख के लिए मैं कम आम पाले में सामी कर देख के लगा ना मैं के विषय दुमाक विधिया का वाई समान है अल्फा कोस ओमेगा टी दाना बीटा साइन ओमेगा टी के लगा अंदर के रखे මේක දෙවනි සමීකරණය මේක t විශේෂ නවකලනේ y. සමානයි ඍණ ඇල්ෆා ඔමේගා sin ඔමේගා t ධන බීටා ඔමේගා cos ඔමේගා t කියලා ලියන්න පුළුවන් මේක තුන්වෙනි සමීකරණය ඊට පස්සේ මේක ආපහු නැවත t විශේෂ නවකලනය කරා y. සමානයි ඍණ ඇල්ෆා ඔමේගා වර්ග cos omega t ඍණ බීටා ඔමේගා වර්ග sin omega t y double dot සමානයි ඍණ ඔමේගා වර්ග එළියට ගත්තාම alpha cos omega t ධන බීටා sin omega t කියන y ආපහු හතරවෙනි සමීකරණය කියලා සමීකරණයක් ලැබෙනවා එතකොට ඔන්න ඒ හතරවෙනි සමීකරණයයි පළවෙනි සමීකරණය ගත්තහම එකම ආකාරයට තියෙන y double dot සමාන ඍණ 2 g මේ d මේ මෙතන ඍණ ඔමේගා වර්ග y එහෙනම් ඔන්නෝයි මේක අසුරින් තමයි ඔමේගා හොයන්න කියන්නේ දැන් තමයි ඔමේගා වලට පාරක කරන්න තියෙන්නේ 1 සමානයි 4 අපිට ලියන්න පුළුවන් ඔමේගා වර්ග සමානයි 2 g මේ d මේ ඒ කියන්නේ ඔමේගා සමානයි 2 g මේ d මේ එක වර්ගමූලයක ඒ වගේම කාණ කියනවා මෙතනදී t සමානයි බිඳුවේදී මේ සරල අනුවර්තී චලිත පටන් ගන්න මොහොත තමයි මෙතනදී t සමානයි බිඳුවේදී
y වලාකය y වෙන්නේ මෙතන ඉඳන් y වලාකය a ඒක ආදේශ කරනවා දෙවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණයෙන් එනවා a සමානයි alpha cos බිඳුව ධන beta sin බිඳුව තර cos බිඳුව එකයි මෙතන ඉගෙනවා alpha සමානයි a කියලා ඒ වගේම t සමානයි බිඳුවේදී y dot කියන්නේ බිඳුවයි නිශ්චලතාවය ඉඳන් පටන් ගන්න මෙයාගේ ප්‍රවේගය බිඳුවයි එතකොට එනවා තුන්වෙනි සමීකරණේ බිඳුව සමානයි ඍණ alpha omega sin බිඳුව ධන beta omega cos බිඳුව sin බිඳුව බිඳුවයි cos බිඳුව එකයි ඒ වුණාට මේක එක වුණාට වැඩක් නැහැ d omega සමානයි සමානයි බිඳුවයි beta omega beta වල අගෙනව බිඳුවක් කියලා එතකොට අපිට හොයාගත්තු දත්තානුව අපිට ලියා ගන්න පුළුවන් දෙවෙනි සමීකරණයට ආදේශ කරාම ওই alpha beta අගයන් ඒ හොයන්න කියලා තියෙනවා alpha beta අගයන් ආදේශ කරාම y සමානයි a cos omega t කියලා එනවා සමීකරණයක් එක පස්සෙන් සමීකරණය ලියනවා ඒ වගේම y dot කියන්නේ y dot සමානයි ඍණ a omega sin omega t ඔන්නෝම සමීකරණ දෙකක් කියනවා y සමානයි a cos omega t y dot කියන්නේ ඍණ a omega sin omega t කියලා अंतिम टीका sin omega t මෙහෙම තියෙනවා ඊට පස්සේ කියනවා c සිට d ට යෑමට c වල අගේදී d හිදී t c c වල දින t සමානයි බිඳුව කියලා ගත්තේ d ට යන විට යාමට ගතවන කාලය t not නා t සමානයි t not වෙන වෙලාවට y වලගේ ඍණ a බෙදීම දෙකයි මතක තියාගන්න මෙයා මෙතන ඉඳන් මනින්නේ මේ පැත්තට තමයි y වෙන්නේ එතකොට මෙහෙට යද්දි y වලගේ ඍණ a බෙදීම දෙකයි ඒක මෙතනට ආදේශ කරාම පස්වෙනි එකෙන් එනවා ඍණ a බෙදීම දෙක සමානයි a cos omega t not a t කැපිට ගෙරලා cos omega t not කියන්නේ ඍණ භාගයයි ඒ කියන්නේ cos 5 ඍණ 5 බෙදීම 3 ओमेगा टी नॉट समान है देखा है फाइव बेदी में तूना ये ना टी नॉट समान है देखा है फाइव बेदी में तूना वारे या कैट ओमेगा देखा है फाइव बेदी में तूना ओमेगा क्या आने देखा है जी बेदी में ए बेदी में देखा है जी के बारे में बोले मैं कैसुलर टकाता हूँ मैं फाइव बेदी में तूना वारे या देखे इलाका में तुरंत गाता हूँ हाथराय ये बेदी में देखा ही जी एक याने फाइव बेदी में तूने वाले आ देखा ही ये बेदी में जी के लिए ठीक है तो लाइन बाव पे ना निकला थी इधर बस ते एवला आवे दी गाता बना काले एविटर पी ही प्रवेग है वी डाम හයවෙනි සමීකරණේ එනවා v සමානයි ඍණ a omega sin omega t not ඒ කියන්නේ ඍණ a omega sin omega t not කියන්නේ
ඔමෙගා t නෝට් කියන්නේ 5 වෙන 5 බෙදීම තුන sin 5 වෙන 5 බෙදීම තුන වෙන a ඔමෙගා 5 වෙන 5 බෙදීම තුන කියන්නේ sin 5 බෙදීම තුනයි sin 5 බෙදීම තුන කියන්නේ මූල තුන බෙදීම දෙකයි වෙන a ඔමෙගා වාරයා මූල තුන බෙදීම දෙකයි एक दिशा में मैं पैक करते हैं एक ही लीने दम वी आपके मानी ने मैं आगे वाई में ने मेहनत ना वाई डॉट्स में है टेने तो वे के पाले हाथ टेने अब तो मैं यहाँ उधर से चलते हुए मैं पाउंटी ने ये तो कोटा मैं कब वी पाले हाथ टेने अब तो तमाह लीने ये यह लटक ली गया तो रिनो लाखों ने एक्टिवेल मूल तुन बेदी में देखा है शुरू कर रहा मैं मेक एट एक का कैपुना मेक मूल ए वे नवा मूल हाई जी ए बेदी में देखा के रहे ना उत्तर वी वाला के मूल हाई जी ए बेदी में देखा के रहे बाल में एक डाल लाखों दे ला तीन ने को हम देख के ला इतना लाखों दे दी लखनऊ दें है तो पाहाक तीव्रना इस्तेमाल इसके बाद से y double dot समान है रिने देखा है g b d में बार है मैं का जानने वाला लखनऊ विस्ताय इसके बाद से मैं कारों करने का लम्बे में सामी करना देखा जानने वाला सहा omega होए ना वाट omega बार का y के लगाने वाला देख पा रहा कारों करने का राम पाहाई इन्हें का पारा वकलने पर राम पाहाई ओमेगा एक ऐसे ओमेगा होए नॉट लाखों उपहार तो र में लाखों उपहार लेबल ने मूल दिन में ओमेगा किया था लिवो इनाइन किया था यानी सारा का भाविता कल लगाना दो ना तो बस से अल्फा वाला गया ए वाला गया मित्र लगाना वाटे लाखों दहाया पी रहती है ना वा बी टा वाला गया बिंदु आई के नॉट लाखों दहाया मैं कसिया पाने में मित्र तब किस तरह दोनों एक कसिया विषय पाने इतने वास्ते में चीजें काले देखा ही फाइव बजे में तो ना ही मैं काले करने वाला लाखों काल वाई अंतिम एक अटल लाखों दहाय हमने विचार तो मैं कसिया पाना है बैंग वेला देने दे मैं कहाँ रहने मागे उत्तरे हमने ये लेती है मूल हाँ लखनऊ एक कसिया पाना हम गान लखनऊ आज मैं वाले गाना खाता नहीं कहती ना वासी तमाहे गान ना बना लखनऊ एक कसिया पाना हम गान दो एक टाइम में कहती लेसी हम गान लखनऊ आज दे पुलवान तरह नुस्ता कराने है भाई मैं एक कसिया पाना हम गान ना कोटे ये एक कसिया पाना हम गान ने ओगल्लो थायाक हमारे तैयाबाग के हिंग वही लाखों में कसिया पता है गानों में इन्हें लाखों सीएन सीए गान नहीं तांग इन्हें लमाइन का काम है इनाड़ विषय पाहा कैसोल से एक वो एक कसिया पता है गान द पुलवान ना इनाड़ विषय पाहा कैसोल से गात को तीन वाड़ ऐसे डबल लाखों सीएन सीए तो ना त्यान द पुलवान है भाई वह गांठ विनाडी चीज़ पहाड़ दूर ने केला साढ़वा नहीं है भाई कसिया पना हम गांठ बनाने तमाम में का पाता वह लखों में कसिया पना हम गांठ फुलवा है भाई विनाडी हाथली स्पाक वागे जाने वाला वह आटे सामाने वागे ऊपर ही में लखों प्रमाणे लखों में हैटक वागे इन्हें लामे एक ना कोकटा विनाडी हाथली कया कितने नौ नौ वगे गाना खा जाने ऐसे तरह में लाखों में कसिया पाना गाना वाला वो यार लाखों ऊपर ही बाहर तो इस पाक पाना हक समय यान द पुलवा इतना बड़ा यान द बेरी बे